හොම හිටිය කෙනෙක්ද මොහු කොහොමද අවසානය දහම අනුව තන අග පිනිබිඳු සේමයි ප්‍රාණය මක බෑවුන එක සතුටක් නම් මිනිසෙකු මෙලෙසට එක මවකගේ දරු කැල බැවිනා කිව්වේ කුමකට මැරිලා බැනුම් අහන්න බැරි නම් මෙය අහන්න මැරිලා බැනුම් අහන්න බැරි නම් මෙය අහන්න සමහරු මෙරු නම් මිනිසුන් හඬයි දිවාරේ නොකා සමහරු මෙරු නම් හිනෙහි හැකිනම් කිරිබත් කකා තමන් මෙරුන දවසට මිනිසුන් වැළපෙන විදිහට තමන් හිටියා නම් කවුරුත් බනින්නේ නෑ මිනියට බැන්නත් මල මිනියට බනින්නෙපා ජොලියට බැන්නත් මල මිනියට බනින්නෙපා ජොලියට වැඩිම මනාපෙන් ජනතාවම පත් කර හරිනවා වැඩිම කුඩිම මලගෙට දානෙට එන්නත් කියනවා පන්සල දන්සලටත් ඇමතිගෙන් සල්ලි ගරනවා උන්ට දෙන්න නැති හින්දා උන් යටි මඩි ගහනවා ඒ හින්දා මැරුනම හරියනවද බැන්නම ඒ හින්දා මැරුනම හරියනවද බැන්නම ජනතා සේවයට කියලා වැඳලා පුටුව ගන්නවා ජනතාවට පයින් ගහලා පුටුවේ සැපට ඉන්නවා මන්ද පෝසනය හැදිච්ච රටක දරුවෝ හඬනවා අන්න ඒ නිසා මිනිසුන් ඇමතිලාට බනිනවා බනින එවුන් බල්ලොද උඹලා සුද්දවන්තද පනිනයුම් බල්ලොද උඹලා සුද්දවන්තද පොතැනක හරි තිබෙන නිසයි යම් කිසි අඩුපාඩුවක් කැත විදිහට මිනිසුන් මිනියෙන් ගන්නේ වාඩුවක් මනුසත් ලොව ඉපදුනොතින් යන්නට පෙර නිවනට මනුසුසකම වපුරනු මැන නමට වඳින තරමට අකල් මරණ නොවේවා දරුවන් සිත් නිවේවා 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 සනත් නිසාන්ත කියන රාජ්‍ය අමාත්‍යවරයා හදිසි අනතුරකින් මැරෙනවා සමහර මිනිස්සු තමන්ගේ අදහස් ප්‍රකාශ නොකර ඉන්නවා සමහරු අදහස් ප්‍රකාශ කරනවා සමහර අදහස් ප්‍රකාශ කිරීම ඔහුගේ දරු පවුලට හෝ දකින අයට දුකක් ගෙන දෙන ඉතාම පහත් ඒවා කියලා සංස්කෘතිකව අපිට හිතපුවාම හිතන්න පුළුවන් හැබැයි මිනිස්සු ඇයි එතෙන්ට වැටෙන්නේ මැරුණාට පස්සේ අපේ ගම්වල වුණත් සමහර වෙලාවට ඇවිල්ලා ಗುಣගතන කරාට ඒ මිනිස්සු කරලා තියෙන දේවල් ගන්න ගමේ මිනිස්සු හිනා වෙනවා ඒ නිසා එළියට දැකපු සනත් නිසාන්ත ඇමතිවරයාගේ සමහර පොඩි පොඩි වීඩියෝ කෑලි නිසා මිනිස්සුන්ගේ ඔළුවේ හැදිලා තියෙනවා නරක සිතුවිල්ලක් ඒක තමයි තිත්ත ඇත්ත නමුත් මැරිච්ච කෙනෙක්ට බයිනවා කියන එක මම නම් අනුමත කරන්නේ නැහැ ඒක ටිකක් ඉස්සරහන් තියෙන කෑල්ලක් එතෙන්ට එන්න හැමෝටම හිත හදාගන්න බැරුව ඇති නමුත් මොන දේ වුණත් තමන් හරියට හිටියා නම් ජීවිත කාලේ තමන්ට මැරුණට පස්සේ කවුරුත් බනින්නේ ජනතා නියෝජිතයෝ කියාගෙන ජනතාවට සේවය කරනවා කියලා ගියා ගිහිල්ලා V8 අරගෙන විශ්‍රාම වැටුම් පෙරගෙන ඒගොල්ලෝ සුභෝගී ජීවිත ගත කරනකොට මිනිසුන්ට කේන්ති අනේ ගහන්න දෙයක් නැහැ V8 පදින V8 ගන්න බලාපොරොත්තුෙන් පාර්ලිමේන්තුවට යන අයටත් කියන්න තියෙන්නේ V8 එකත් මහ ලොකු වාහනයක් නෙවෙයි දෛවය නඩු වහන දවසට පේනවනේ වෙන දේවල් ඒ නිසා V8 උත් ලොකු නැහැ මනුස්සකම තියාගත්තා නම් අන්තිමේට
ඇරගෙන යන්නේ කරපු හොඳ විතරයි කියලා කියන්නේ හිතෙනවා. මොකද විශ්‍රාම වැටුප් පෙරගෙන ජනතා සේවයට කියලා ගිහිල්ලා හැම දෙයක්ම අපි ඔක්කොගේම තියෙන සීනියටෙන් පවා බදු ගහගෙන ඔයාලා සැප විඳින්න ඔයාලා සුද්ධවන්තයෝ නෙවෙයි ඒක පිළිගන්නම වෙනවා. ඒක පිළිගත්තේ නැත්තම් කරන්න දෙයක්වත් නැහැ. ඊළඟ ඡන්දෙදී හම්බ වෙයි මොකද්ද කරන්න කියන එක. ජනතාවටත් කියන්න තියෙන්නේ තමන් වැඩිම මනාපයෙන් යවල ඇමතිතුමා ඊට පස්සේ බණගෙට මලගෙට දාන්නට හැම දැනටම මේ ගෙන්නගෙන ඇමතිතුමා දෙන ඇන්ලොප් එකේ තියෙන ගානක් බලනවා. ඒ මාවේ නැත්තම් ඡන්දෙ නොදී ඉන්නවා. ඒ නිසා ඇමතිවරුත් අන්තිමේට තියෙන තමන් ගන්න පඩියෙන් ඔය ටික කරන්න බැරි නිසා යටින් යටින් පුළුවන් දේවල් ටිකක් හොයා ගන්නවා. ඉතින් ඒ නිසා මේකේ මිනිස්සුත් සුද්ධවන්ත නැහැ. ඇමතිවරුත් සුද්ධවන්ත නැහැ. අපි ඔක්කොම ටික ටික හැදෙන්න ඕනේ කියලා මට හිතෙනවා. දරුවෝ අඬනකොට දුකයි. කාගේ වුණත් දරුවන්ට තමන්ගේ තාත්තා ලෝකෙට වැරදි හෝ හරි වෙන්න පුළුවන්. ඒක අපි දරුවන්ට ඒක අදාළ වෙන්නේ නැහැ ඇත්තටම කවුරු වුණත්. ඒ නිසා ඒ දරුවන්ගේ දුක අපිට දැනෙනවා. ඒ නිසා දරුවන්ටත් දුක හිතෙන ඉතාම නිර්ලජ්ජිත විදිහට අර ලැජ්ජාසහගත දේවල් දාන්න එපා කියලා ඉල්ලීමක් කරනවා. ඒක මං ඉල්ලන දෙයක් විතරයි. ඔයගලගේ අයිති ඔයාලට ඕන දෙයක් පෝස්ට් කරන්න පුළුවන්. අවසාන වශයෙන් සනත් නිසාන්ත රාජ්‍ය අමාත්‍යවරයා හෝ වෙනත් කිසිම කෙනෙක්ට මේව නකල් මරණ වේ විදිහට වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ අපි බෞද්ධ දර්ශනයට ළඟින් හරි අපි යනවා නම් අපි එහෙම කරන්න හොඳ නැහැ කියන එක මගේ හදවතේ තියෙනවා. වැරදි කරා නම් නීතියෙන් දඬුවම් දෙන්න ඕන. නීතියෙන් නැත්තම් සබහාගාමී නීතියෙන් දඬුවම් ලැබෙයි. ඒවට අපි දෙස්තිය තිය හැසිරෙන්න ඕන කියලා මං හිතන්නේත් නැහැ. සමහර විට අපිටත් අපි කොයි විදිහට මැරෙයිද කියලා අපි දන්නේ නැහැ. හොඳ මිනිස්සුන් ඉතාලම හොඳට මැරෙන්නෙත් නැහැ. නරක මිනිස්සු ඉතාලම නරකට මැරෙන්නෙත් නැහැ. ඒ නිසා මැරෙන එක තීරණය වෙන්නේ තමන්ගේ දෛවය අනුව. ඒ නිසා හැම වෙලාවෙම අපි මනුස්සකමෙන් හිතමු. අපිට මනුස්සකම් නොකරපු අයටත් අපි මනුස්සකමෙන් හිතමු කියලා අවසාන වශයෙන් නියෝජනා කරන ඔයාලටත් කියන්න දේවල් ඇති. කමෙන්ට් එකක් විදිහට ලියලා යන්න. බොහොම ස්තුතියි වීඩියෝ එක බලුවට.